අපට මේ දහම් මඟ කියලා දුන්න අපේ කාලේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම අපේ පින්වත් කිරිබත්ගොඩ ඥානානන්ද ලොකු ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ලෝකේ කොතැනක වැඩ සිටියත් අප සියලු දෙනාගේම ගෞරවනීය නමස්කාරය උන්වහන්සේ උදෙසාම වේවා. සාදු සාදු සාදු. අවට විහාරස්ථානවල වැඩවාසය කරන ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, මේ පින්වත් පිරිස මේ වෙලාවේ සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට. අද දවසේ සම්බුදු සුවඳ වස්සාන ධර්මදේශනාවත් එක්ක තමයි ඔබ මේ වෙලාවේ මේ සම්බන්ධ වෙන්නේ. අද විලච්චිය ප්‍රදේශයේ විලච්චිය සිද්ධාර්ථ මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේ ඉඳලයි අපි සම්බුදු සුවඳ වස්සාන ධර්මදේශනාව පවත්වන්නේ. ධර්මදේශනා මාලාවක තවත් එක් ධර්මදේශනාවක්. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ ලෝකයට පහළ වෙලා දේශනා කරන්නේ දෙවියන්ට මිනිස්සුන්ට සැප පිණිස වූ දහමක්. ඒ ධර්මය අහන, දරන, පුරුදු කරන මිනිස්සු දෙවියෝ ඒ දහම තුළින් නිවී සැනසෙනවා. ඒ සියලු දෙවි මිනිසුන් ධර්මය අහලා, ධර්මය දරලා, ඒ ධර්මය පුරුදු කරාගෙන ඒ සියලු දෙනා සසර දුකින් නිදහස් වෙනවා. සසර දුකින් නිදහස් වෙන්නේ හැම දෙනාම නෙවෙයි. සසර දුකින් නිදහස් වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අහලා, ඒ ධර්මය දරාගෙන, ඒ ධර්මය පුරුදු කරපු අය. තමන්ගේ ජීවිතේට ගලපාගත්තු අය. පින්වත්නි, අපි සංසාරේ පුරාවට
කාලයක් තිස්සේ වසර ගණන්වලින් අවුරුදු ගණන්වලින් කියන්න බැරි තරම් කාලයක් ආරම්භක කෙලවරක් පනවන්න බැරි තරම් දීර්ඝ සසරක ගමන් කරමින් ඉන්නේ. එහෙම ගමන් කරන අපිට බුදුරජාණන් වහන්සේලා ඕන තරම් මුණ ගැහුණා. ඒ හැම බුද්ධ ශාසනයකම අපි බණ අහන්න නැතුව ඇති. හැබැයි අපිට බුද්ධ ශාසන ඕන තරම් මුණ ගැහෙන්න ඇති. ඒ මුණ ගැහිච්ච වෙලාවේ අපි ධර්මය අහලා ඒ ධර්මය දරලා ඒ ධර්මය හොඳට නුවණින් විමසලා අපේ ජීවිතයට ගලපා ගත්තා නම් මොකද වෙන්නේ? මේ වෙනකොට අපි මේ සසර ගමනේ නැහැ. මීට පෙර බුද්ධ ශාසනයකදී අපි පිරිනිවන් පාලා. අපිට එහෙම පිරිනිවන් පාන්න බැරි වුණේ ඇයි? බුදුරජාණන් වහන්සේලා වදාළ ඒ ධම්මගේ ගමන් කරපු නැති නිසා. බුදුරජාණන් වහන්සේලා වදාළ ධර්ම මාර්ගයේ ගමන් කළේ නැති නිසා. කවුරු හරි කෙනෙක් පින්වත්නි ඒ ධම්මගේ ගමන් කරනවා නම් ඒ ධර්මය පුරුදු කරනවා නම් ජීවිතේට ගලපා ගන්නවා නම් ඒ කෙනාගේ ජීවිතය සැපවත් වෙනවා, සුවපත් වෙනවා. ඒ වගේම අමා මහ නිවනින් ඒ කෙනාට සැනසෙන්න වාසනාව ලැබෙනවා. අපි උත්සාහ කරන්න ඕනේ ආන් ඒ වාසනාව ලබා ගන්න. ඒ වාසනාව ඇති කර ගන්න. පින්වත්නි අපි ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයක මේ වෙලාවේ ඒ බුද්ධ ශාසනයක් පවතින කාලේ තමයි ජීවත් වෙන්නේ. ගෞතම නම් වූ ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මය අපිට මනාව ඇහෙනවා. මනාව ඉගෙන ගන්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවත් උන්වහන්සේගේ ධර්මය අපට ශාස්ත්‍රූන් වහන්සේ විදිහට ඉතිරි කරලයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාවදාලේ. එතකොට බුදුරජාණන් වහන්සේව දකින්න නම් අපිට බුදුරජාණන්සේගේ ධර්මය දකින්න ඕනේ. ධර්මය දැක්කහම අපිට පුළුවනි බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය දකින්න. ධර්මයේ දකින්නකොට අපිට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය දකින්න. ඒ බුදු ගුණ දකින්න. එදකොට පින්වතුන් උත්සාහ කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේව දකින්න නම් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දකින්න. එතකොට අපි හොඳට උත්සාහ කරන්න ඕනේ. මේ බුද්ධ ශාසනෙත් ඵල නෙලන්ට බැරි වුණොත් අපි සියලු දෙනාටම ආපහු ලැබෙන්නේ බුදුවරු නැති කාලයක්, අබුද්දස්ස කාලයක්. ඒ අබුද්දස්ස කාලෙදී පින පවගෙන කියලා දෙන්න කෙනෙක් නැහැ. යහපත අයහපත ගැන කියලා දෙන්න කෙනෙක් නැහැ. හොඳ නරක ගැන, කුසලයේ අකුසලයේ ගැන,
කලයුත්ත නොකලයුත්ත ගැන කියලා දෙන්න කෙනෙක් මේ ලෝකෙ නෑ. බුදුවරු ඉන්න ලෝකෙකත් බුදුවරු පහළ වෙච්ච කාලෙත් සිත කය වචනේ රැකගන්න බැරි වෙච්ච මිනිස්සු සතරාපායට වැටුණා නම් බුදු කෙනෙක්ගේ බුද්ධ ශාසනයක් නැති අබුද්දස්ස කාලෙක අපි මනුස්ස ලෝකේ ආවත් අපට පිහිටක් පිලිසරණ නැහැ. එදාට අපි අතින් සිද්ධ වෙන්නෙම සතරාපායකට උපතක් පිණිස සකස් වෙන කර්ම. ඒ නිසා අපි හොඳට මේ වෙලාවේ උත්සාහ කරන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. මේ තමයි හොඳම කාලේ. මේ තමයි එකම කාලේ අපිට පිහිටක් ලබන්න තියෙන. ආයේ අපිට මනුස්ස ජීවිතයක් ලැබෙයිද දන්නේ නැහැ. අපිට මනුස්ස ජීවිතයක් ලැබෙන දවසට මේ ලෝකේ බුද්ධ ශාසනයක් තියෙයිද දන්නේ නැහැ. බුද්ධ ශාසනයක් නැති තැනක සසර දුකින් නිදහස් වීමකුත් නැහැ. ආයේ ආයේ ඉපදෙනවා, මැරෙනවා. ආයේ ආයේ ඉපදෙනවා, මැරෙනවා. ඉපදෙන මැරෙන සසරක අපිට දිගටම යන්න වෙනවා. එහෙම දිගටම යනකොට ආයේ බුද්ධ ශාසන අපිට මුණ ගැහෙයිද දන්නේ නැහැ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙක් මේ ලෝකෙට පහළ වෙනවා කියලා අපි දන්නවා. හැබැයි උන්වහන්සේ මේ ලෝකෙට පහළ වෙන කාලේ අපි මනුස්ස ලෝකේ ඉඳීද දන්නේ නැහැ. අතේ ඉන්න කුරුල්ලා අතෑරියොත් අපි අතේ ඉන්න කුරුල්ල පතාගෙන අපිට අතේ ඉන්න කුරුල්ලොත් නැති වෙලා අතේ ඉන්න කුරුල්ලත් නැති වෙන්න ඉඩ තියෙනවා. මේ බුද්ධ ශාසනේ අතෑරලා වෙන වෙන බුද්ධ ශාසන පැතුවොත් අපිට මේ බුද්ධ ශාසනෙත් අහිමි වෙලා තවත් බුද්ධ ශාසන අහිමි වෙනවා කියන එක ගැන අහන්න දෙයක් නැහැ. ඒ නිසා ඔබ ප්‍රඥාවන්ත නම්, ඔබ දක්ෂ නම්, ඔබ ඔබට ආදරෙයි නම්, ඔබ ඔබ ගැන හිතන කෙනෙක් නම්, සසරට බයයි නම්, ආයෙත් ඉපිද ඉපිද සංසාරේ යන්න කැමති නැත්තම් මේ දුක අපට එපයි නම්, මේ දුක එපා නම්, මේ දුකෙන් නිදහස් වෙන්න ඕනේ නම් මොකද්ද කරන්න ඕනේ? ඉක්මනටම බුදුවරුන් වදාළ ප්‍රතිපදාව පුරුදු කරන්න ඕනේ. ඉක්මනටම වැඩි කල නොගොස් ඒක අඩු ගානේ හෙටටවත් කල් දාන්න බෑ. පුළුවන් තරම් ඉක්මනට පුරුදු කරන්න ඕනේ. පුළුවන් තරම් ඉක්මනට. බුදුරජාණන් වහන්සේ වදාළ ලස්සන ගාම්භීර පරම සුන්දර දේශනයක් තමයි අද අපි ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. වස්සාන ධර්මදේශනා මාලාව පුරාවටම සූත්‍ර දේශනා බහුතරයක් අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ධර්මදේශනා මාලාව පුරාවටම සූත්‍ර දේශනා කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේ අපි ඔබට කියලා දෙන්නේ අංගුත්තර නිකායේ තුන්වෙනි පොත් වහන්සේ තුල අන්තර්ගත සුන්දර දේශනාව. දේශනාවේ නම තමයි කිම්බිල සූත්‍රය. මොකද දේශනාවේ නම? කිම්බිල සූත්‍රය. කිම්බිල කියන ස්වාමීන් වහන්සේට දේශනා කරපු දේශනාව.
කිම්බිල කියන ස්වාමීන් වහන්සේට දේශනා කරපු දේශනාව නේද? එතකොට බුදුරජාණන් වහන්සේ මේ කියන දවස්වල වැඩ හිටියේ කිම්බිලා කියන නගරේ සමීපයේ තියෙන මිදෙල්ල වනාන්තරයක. කිම්බිලා කියන නගරේ නුවර සමීපයේ තියෙනවා මිදෙල්ල වනාන්තරය. ආන් එහි වනාන්තරයේ තමයි වැඩවාසය කළේ. එදා කිම්බිල ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත වැඩම කළා. එහෙම පැමිණ බුදුරජාණන් වහන්සේට සකසල වන්දනා කළා. දැන් හැම දේශනාවකම අපිට මුණ ගැහෙන දෙයක් සකසල වන්දනා කරන. ආවට ගියාට නෙවෙයි, සකසල වන්දනා කළා. එහෙම වන්දනා කරලා එකත් පසව ඉඳගත්තා. එකත් පසව ඉඳගත් කිම්බිල තෙරුණෝ භාග්‍යතුන් වහන්සේට මෙන්න මෙහෙම පැවසුවා. ඒ පැත්තකින් වාඩි වුණ එකත් පසව ඉඳගත් කිම්බිල ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට මෙන්න මෙහෙම පැවසුවා. ස්වාමීනි, යම් හේකින් තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වදාළ කල්හි සද්ධර්මයේ බොහෝ කලක් නොපවතින්නේ නම්, මේ බුද්ධ ශාසනයේ වැඩි කලක් පවතින්නේ නැත්නම් ඔබ වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඒකට හේතුව කුමක්ද, ඒකට ප්‍රත්‍ය කුමක්ද කියලා ඇහුවා. ලස්සන ප්‍රශ්නයක් නේ. බුදුරජාණන් වහන්සේ යම් දවසක පිරිනිවන් පානෝ, ආන් එහෙම පිරිනිවන් පෑවට පස්සේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය, ඒ ධර්මය බොහෝ කලක් මේ ලෝකේ පවතින් නැති වෙන්න, ඉක්මනටම අතුරුදහන් වෙන්න හේතු වෙන්නේ කුමක්ද, ප්‍රත්‍ය වෙන්නේ කුමක්ද කියලා ඇහුවා. ලස්සන ප්‍රශ්නයක් නේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මේ බුද්ධ ශාසනේ මේ ලෝකෙන් අතුරුදහන් වෙනවා නම් අතුරුදහන් වෙන්නේ මොන මොන හේතු නිසාද, මොන මොන කාරණා නිසාද කියලා ඇහුවා. කවුද ඇහුවේ? කිම්බිල කියන ස්වාමීන් වහන්සේ බුදුරජාණන්සේ ළඟට පැමිණිලා තමයි මේ කාරණේ ඇහුවේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ යම් දවසක මේ බුද්ධ ශාසනය, මේ ධර්මය මේ ලෝකෙන් අතුරුදහන් වෙනවා නම් ඒ අතුරුදහන් වෙන්න හේතු ටික දේශනා කළා. ඒ වගේම ප්‍රත්‍ය ටික දේශනා කළා. ඔන්න හොඳට අහගන්න. මේ ලෝකෙන් බුද්ධ ශාසනේ අතුරුදහන් වෙන්නේ, ඒ වගේම මේ ලෝකෙන් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අතුරුදහන් වෙන්නේ නැති වෙලා යන්නේ මොන මොන හේතු නිසාද, මොන මොන ප්‍රත්‍යයන් නිසාද කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ එකින් එක දේශනා කරනවා. බුදුරජාණන් දේශනා කරනවා, කිම්බිල මෙහිලා තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ, ඒ කියන්නේ සිව්වනක් පිරිස, භික්ෂු භික්ෂුණී උපාසක
උපාසිකා කියන මෙන්න මේ සිව්වනක් පිරිස ගිහියොයි පැවිද්දොයි කියන මේ සිව්වනක් පිරිස මොකද වෙන්නේ? ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි අගෞරවයෙන් යටහත් පහත් නැතිව වාසය කරනවා කියන. බුදුරජාණන් පිරිනිවන් පෑවට පස්සේ භික්ෂූන් භික්ෂුණීන් උපාසක උපාසිකා කියන මේ හතර ගොල්ල සිව්වනක් පිරිස මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ කෙරෙහි යගෞරවෙන් ඉන්නවා. ඊළඟට යටහත් පැවතුම් නැතිව වාසය කරනවා. ඔන්න එක හේතුවක් බුද්ධ ශාසනේ අතුරුදහන් වෙන්න. බුදුරජාණන්සේට ගෞරව කරන්නේ නෑ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේට යටහත් පැවතුම් නෑ කියනවා. කවුද? භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා කියන අය. එහෙනම් වෙන වෙන අයට පුළුවන්ද බුද්ධ ශාසනය අතුරුදහන් කරන්න? බෑ. කවුරු අතින්ද අතුරුදහන් වෙන්නේ? භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා කියන අය අතින් තමයි මේ බුද්ධ ශාසනේ මනුස්ස ලෝකෙන් අතුරුදහන් වෙන්නේ. මේ ධර්මයේ මේ ලෝකෙන් අතුරුදහන් වෙන්නේ. අර කියමනක් තියෙනනේ, යකඩ දෙරන්නේ මොනවලින්ද? යකඩෙම හැදෙන මලකඩවලිනේ. යකඩ දෙරන්නේ යකඩේම හැදෙන මලකඩවලින්. වෙන වෙනේව නිසා දෙරන්නේ නෑ. යකඩ දෙරන්නේ යකඩෙම හැදෙන මලකඩවලින්. ඒ වගේ මේ බුද්ධ ශාසනය යම් දවසක මහණෙනි අතුරුදහන් වෙනවා නම් manuss ලෝකෙන්, ඒකට වග කියන්න ඕනේ. භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා කියන අය කියන. එහෙම ඇයි එහෙම වෙන්නේ? ඕන එක හේතුව පැහැදිලි කළා. බුදුරජාණන් වහන්සේ ගැන මේ අය තුල ගෞරවයක් නැහැ කියනවා. ධර්මයේ ගැන ගෞරවයක් නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ අරහං වනසේක කියලා අදහන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දයි කියලා පිළිගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ විද්‍යාචරණ සම්පන්නයි. බුදුරජාණන් වහන්සේ සුගතයි. බුදුරජාණන් වහන්සේ ලෝකවිදු. බුදුරජාණන් වහන්සේ අනුත්තර වූ පුරිස ධම්ම සාරති ගුණේන යුක්තයි. බුදුරජාණන් වහන්සේ තමයි දෙවියන්ගෙත් මිනිස්සුන්ගෙත් ශාස්ත්‍රවරයා. බුදුරජාණන් වහන්සේ තමයි බුද්ධ වෙන්නේ. උන්වහන්සේ භගවා වනසේක කියලා පිළිගන්නේ නෑ කියනවා. ගෞරවයක් නෑ කියනවා නේද? දැන් ඔය අපේ මිනිස්සු පාවිච්චි කරන්නේ දැන් බුදු ගුණයක් නේද? අරහං කියන එක, ඒක බුදු කෙනෙක්ට විතරක් තියෙන ගුණයක්, අරහං කියන එක. හැබැයි අපේ මිනිස්සු දැන හෝ නොදැන ඔය වචනේ වෙන වෙනේවට පාවිච්චි කරනවද නැද්ද? මට අපේ මනුස්සයා මෙහෙමයි නේද කියනවද නැද්ද? කියනවා. මට අර ජාතිය නම් මෙහෙමයි, මට මේවා අරහං. එහෙම කියනවද නැද්ද අපේ මිනිස්සු? කියනවා. දැන් බුදුරජාණන් වහන්සේට ගෞරවයක් තියෙනවා නම් උන්වහන්සේගේ ගැන විතරක් තියෙන මේ වචනේ, උන්වහන්සේට විතරක් පාවිච්චි කරන්න පුළුවන් වචනේ වෙන වෙනේවට පාවිච්චි කරයිද? කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නවා. බුදුරජාණන් වහන්සේ සියල්ල දකිනවා. තමන්ගේ ස්වයම්භූ ඥාණයෙන්
සියල්ල අවබෝධ කළා ගුරුවරෙක් නැතුව. ඒ බුදුරජාණන් වහන්සේ ගැන අපේ මිනිස්සු මෙහෙම කියන්නේ නැද්ද? බුදුන්ටත් වරදුනා නොවැ. එහෙම කියනවද නැද්ද? බුදුන්ටත් බණ වැරදිච්ච එකේ කියලා මිනිස්සු කියනවද නැද්ද? කියනවා. එතකොට ගරහන්නේ කොතෙන්ටද? සම්මා සම්බුද්ධ ගුණේටනේ. බුදුහාමුදුරුව කිව්වත් හරියන්නේ නෑ කියනවා නේද? එහෙම හරියන්නේ නෑ කියනවා. බුදුන් කිව්වත් පිළිගන්න එපා කියලා තියෙන කියනවා. දැන් කාලාම සූත්‍රයේ වරදවාගත්තු අය එහෙම කියනවද නේද? බුදුරජාණන් වහන්සේ කිව්වත් පිළිගන්න එපා කියලාලු තියෙන කියනවා. එහෙම එකක් කාලාම සූත්‍රයේ දේශනා කරලා නෑ. කාලාම සූත්‍රයේ හරියට කියවපු නැති අයයි එහෙම කියන්නේ. ඒ බුදුහාමුදුරුව කිව්වක් පිළිගන්න එපාලු. දැන් මේ බුදුරජාණන්සේට අගෞරව කරනවද නැද්ද? බුදුරජාණන් වහන්සේට අගෞරව කරනවා. යටහත් පහත්කම් නෑ නේද? යටහත් පහත්කම් නෑ. දැන් බුදුරජාණන් වහන්සේ භගවා වෙනවද නැද්ද? භාග්‍යවන්තයිද නැද්ද? භාග්‍යවන්තයි. සියලු දෙයින් පුද ලබන්න සුදුසුද නැද්ද? සියලු දෙයින් පුද ලබන්න සුදුසුයි. දැන් බුදුරජාණන් වහන්සේට මොනවා හරි ටිකක් වැඩියෙන් පූජා කළොත් මොකද කියන්නේ? ඇයි ඔච්චර අපරාධේ නාස්තිය කියනවද නැද්ද? දැන් මේ ගරහන්නේ භගවා ගුණයටද නැද්ද? ඒ බුදුරජාණන්සේ භාග්‍යවන්තයි. ඒ නිසා උන්වහන්සේට ඕන තරම් ලැබෙනවා. දැන් සමහරු කියන්නේ අපරාධේ ගහේ තියෙන මල් කඩලා පූජා කරන්නට එපා. එතකොට පරිසරය හානි වෙනවා නේද? එතකොට ගරහන්නේ කොතෙන්ටද? බුදුරජාණන්සේගේ භගවා ගුණේට. උච්චර ඇයි පූජකලේ කියලා අහනවා. අපරාධේ නාස්ති කියනවා. ඒ ගරහන්නේ කොතෙන්ටද? භාග්‍යවන්ත ගුණේට. උච්චර ලොකුවට මොකටද කියලා අහනවා නේද? බුදුරජාණන් වහන්සේට මොකටද? උච්චර විශාල විහාර, උච්චර විශාල මන්දිර උන්වහන්සේ මේවා දාලා ගියානේ කියනවා. එතකොට ජේතවනාරාමේ අක්කර කීයක්ද? වේළුවනාරාමේ අක්කර කීයක්ද? විශාල ගොඩනැගිලිනේ. එතකොට ඒවා පිළිගත්තද නැද්ද බුදුරජාණන්සේ? ඒවා පිළිගත්තා. ඒ අය කෙරෙහි අනුකම්පා වෙන්නේ, පූජා කරපු අය කෙරෙහි අනුකම්පාවෙන්. බුදුරජාණන් වහන්සේ භාග්‍යවන්ත නිසා ලැබෙනවද නැද්ද? භාග්‍යවන්ත නිසා ලැබෙනවා. අපි ඒකට හූල්ලලා හරියන්නේ නැහැ. අපි ඒකට හූල්ලලා හරියන්නේ නැහැ. උන්වහන්සේගේ ගුණයක් ඒක. උන්වහන්සේ භාග්‍යවන්තයි. උච්චර මොකටද උසට හදන්නේ? එහෙම කිව්වොත් අපි ඒ ගරහන්නේ මොකේද? බුදුරජාණන් වහන්සේගේ භගවා ගුණයට. එතකොට කවුද මෙහෙම ගරහන්නේ? බෞද්ධයෝද නැද්ද? බෞද්ධයෝ. එක මලක් පූජා කරපු මෑතිලු. ඇති තමයි. හැබැයි බුදුරජාණන් වහන්සේට මල් එක නෙමේ කෝටි ගණන් පූජා කළත් ඒක බුදුරජාණන්සේගේ මොකද්ද? භාග්‍යවන්ත බව. උන්වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2561ක්. ඒත් අදත් උන්වහන්සේ වෙනුවෙන් මල් පූජා වෙනවද නැද්ද? මල් පූජා වෙනවා. දාන පූජා වෙනවද නැද්ද? දාන පූජා වෙනවා නේද? එතකොට මේ මොකක්ද? බුදුරජාණන් වහන්සේගේ භගවා කියන ගුණය. එහෙමනම් එපා මේවා පූජා කරන්න. මල් කඩලා පූජා කරන්න එපා. බුද්ධ පූජාව එපා. අපරාධ කිව්වොත්
ඒ අගෞරව කළේ කාටද? බුදුරජාණන් වහන්සේට. එදකොට යටහත් පහත් නැත්තේ කාටද? බුදුරජාණන් වහන්සේට. දැන් මේවා කරන්නේ අන්‍යාගමිකයෝද බෞද්ධයෝද? භික්ෂු, භික්ෂුණි, උපාසක, උපාසිකා කියන සිව්වනක් පිරිස අතින් වුණොත් තමයි බුද්ධ ශාසනයේ ලෝකෙන් අතුරුදහන් වෙන්නේ. වෙන වෙන අයතින් වුණාට කලින් බුද්ධ ශාසනයේ අතුරුදහන් වෙන්නේ නේ. අන්‍යාගමිකයින්ට එහෙනම් බුද්ධ ශාසනයේ මේ ලෝකෙන් අතුරුදහන් කරන්න බෑ. කියන්නේ කාටද කරන්න පුළුවන්? භික්ෂු, භික්ෂුණි, උපාසක, උපාසිකා කියන අය යම් දවසක බුදුරජාණන් වහන්සේට අගෞරව කරනවද පිරිනිවන් පාවට පස්සේ? යටහත් පැවතුම් නැති වෙනවද? ආන් එදාට මේ බුද්ධ ශාසනේ, මේ ධර්මය මේ ලෝකෙන් අතුරුදහන් වෙන්න පටන් ගන්නවා කියලා. දැන් ඔබට එහෙම පේන්නේ නැද්ද? දැන් ඒ කාලේ එනවද නැද්ද? එනවනේ. ඔය මිනිස්සු කියන් බුදුරජාණන් වහන්සේගේ පිළිම අරන් යනවා, ඒවල බෙලි කඩනවා, උණු කරනවා. එහෙම කියනවද නැද්ද? එහෙම ප්‍රවෘත්ති නැද්ද? තියෙනවනේ. ඕන ඇඳුම් වලට බුදුරජාණන්සේගේ පිළිම දාලා ඇඳගෙන යනවා නේද? ඕන අපි දගෙනවා සමහර බෙඩ් සීට් වලටත් බුදු පිළිම දාලා දැන් නිදා ගන්න නේද? කිසි ගෞරවයක් නැහැ, ගරුසරුවක් නැහැ නේද? ආන් බුදුරජාණන් වහන්සේට අගෞරව කරනවද නැද්ද? අගෞරව කරනවා. ඔය අගෞරවේ භික්ෂුවක් අතින් වෙනවනම්, භික්ෂුණියක් අතින් වෙනවනම්, උපාසකෙක් උපාසිකාවක් අතින් වෙනවනම්, ආන් එදාට මේ බුද්ධ ශාසනේ, බුදුරජාණන්සේගේ ධර්මය මේ ලෝකෙන් අතුරුදහන් වෙනවා කියන. බොහෝ කල් පවතින්නේ නැහැ කියන. දැන් එහෙනම් අපිට තේරෙනවද, පේනවද නැද්ද? මේ බුද්ධ ශාසනේ අතුරුදහන් වෙන්න කාලේ එනවා කියලා. අහන්න ලැබෙන, දකින්න ලැබෙන ප්‍රවෘත්ති, පණිවිඩ ඒවද නැද්ද? නේද? ඒවනේ. සමහර කාන්තාව වැරදි ඇඳුම් ඇඳගෙන බුදු පිළිම වලට කරට අත දාගෙන ඡායාරූප දකින්න ලැබෙනවද නැද්ද? දකින්න ලැබෙනවා. හැබැයි ඉතින් ඒක උපාසිකාවක්, උපාසකෙක් අතින් වුණොත් මේ බුද්ධ ශාසනය විනාශ වෙන්න පටන් ගන්නවා, අතුරුදහන් වෙන්න පටන් ගන්නවා. එහෙමනම් කවුරු අතින්ද මේක මේ ලෝකෙන් අතුරුදහන් වෙන කාරණේ වෙන්නේ? භික්ෂු, භික්ෂුණි, උපාසක, උපාසිකා කියන අය අතින්. ඒ කියන්නේ බෞද්ධයෝ අතින්. බුදුරජාණන්සේ දේශනා කරනවා කිම්බිල සූත්‍රයේදී. මෙය මට හිතෙන බණක් නෙවෙයි, බුද්ධ දේශනාවක්. අංගුත්තර නිකායේ 3 පොත් වහන්සේගේ 5 පඤ්ඤාසකේ කිම්බිල වර්ගයේ 1 සූත්‍රය කිම්බිල සූත්‍රය. ඒකෙදි දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ කිම්බිල ස්වාමීන් වහන්සේ ආපු ප්‍රශ්නිකට, ස්වාමීනි ඔබ වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ මේ බුද්ධ ශාසනේ බොහෝ කලක් පවතින්නේ නැත්තම් ඒකට හේතුව මොකක්ද, ප්‍රත්‍ය මොකක්ද කියලා ඇහුවාම තමයි පළවෙනි කාරණේ හැටියට බුදුරජාණන් දේශනා කරන්නේ. පින්වත් කිම්බිල, යම් දවසක මගේ පිරිනිවන් පෑමෙන් පස්සේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන මෙන්න මේ සිව්වනක් පිරිස බුදුරජාණන් වහන්සේ කෙරෙහි අගෞරවයෙන් ඉන්නවද, යටහත් පැවතුම් නැතුව ඉන්නවද,
බුදුරජාණන්සට ගෞරව කරන්නේ නැද්ද? ආන් එදාට මේ ධර්මය මේ ලෝකෙන් අතුරුදහන් වෙනවා කියලා. මේ බුද්ධ ශාසනය එදාට මේ ලෝකෙන් අතුරුදහන් වෙනවා කියලා. එහෙනම් වග කියන්නේ කවුද? අපිනේ. කවදා හරි මේ ලෝකෙන් බුද්ධ ශාසනය අතුරුදහන් වුණොත් වග කියන්න ඕනේ අපි අපි. නේද? හරි. ඔන්න පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් කිම්බිල භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන අය මගේ පිරිණිවන් පෑමෙන් පස්සේ මා වදාළ ධර්මයේ කෙරෙහි අගෞරවයෙන් ඉන්නවා කියනවා. ඊළඟට යටහත් පැවතුම් නැතුව ඉන්නවා කියනවා. කුමක් ගැනද යටහත් පැවතුම් නැත්තේ? අගෞරවයෙන් ඉන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ගැන. යටහත් පැවතුම් නැතුව ඉන්නවා කියනවා. අගෞරවයෙන් ඉන්නවා කියනවා. ආන් එදාට පින්වත් කිම්බිල මේ බුද්ධ ශාසනේ මගේ පිරිණිවන් පෑමෙන් පස්සේ ධර්මය මගේ පිරිණිවන් පෑමෙන් පස්සේ බොහෝ කලක් මේ ලෝකේ පවතින්නේ නෑ කියනවා. ඉක්මනටම අතුරුදහන් වෙනවා කියනවා. එහෙනම් ඕ මිනිස්සු කියන මොන බනද? අයියෝ වහලා හරියනවද? කියනවද නැද්ද මේ සමාජේ දැන්? ඈ බන අහලා හරියනවෑ කාලා බීලා ඉන්න එපැයි. කීයක් හරි හම්බ කරගන්නව මිසක් මොන බනද? ආන් ගෞරවයක් නෑ. උය උයා වැඩ කර කර බණ අහනෝ. ධර්ම ගෞරවයක් නෑ. ඌන් ඇවිද ඇවිද කතා කර කර බණ අහනෝ. පිළිවෙලක් නැතුව බණ අහනෝ. ආන් ධර්මයට ගෞරවයක් නෑ. එහෙනම් ධර්මය අහනකොට කොහොමද අහන්න ඕනේ? හොඳට ඉඳගන්න ඕනේ. පහසුවෙන් ඉඳගන්න ඕනේ. අනික් වැඩ ඔක්කොම නවත්තන්න ඕනේ. නවත්තලා හොඳට කන් යොමාගෙන අසන්න ඕනේ. ආන් ධර්මයට ගෞරවෙන් ධර්මය අහන. ඊළඟට අපි හිතමු අසනීප කෙනෙක් ඉන්නවා. ඉඳගෙන ඉන්න බෑ. සමහර හිටගෙන හිටියට කමක් නෑ. හැබැයි ගෞරවෙන් අහන්න ඕනේ. සමහර හිටගෙන ඉන්න බෑ. අපහසුකමක් වෙනවා ශාරීරික. එයා ඇවිද ඇවිද ධර්මශ්‍රවණයට හොඳට හිත යොමාගෙන අහනවා. අපහසුකමක් හින්දා. එයාගේ හිතේ ධර්මයේ ගැන ගෞරවයක් නෑ. ආන් එහෙමනම් ප්‍රශ්නයක් නෑ. හැබැයි කෙනෙක් ධර්මයට අගෞරව කරනවා නම් ධර්මයට යටහත් පැවතුම් නැත්තම් ආන් ඒ කෙනා මේ බුද්ධ ශාසනය ඉක්මනටම අතුරුදහන් කරන භික්ෂුවක් භික්ෂුණියක් උපාසකෙක් උපාසිකාවක් කියන. එහෙනම් දහම් පොත් පත්තර නවකතා එකට තියන්න බෑ. දහම් පොත් වෙනම තියෙන්න ඕනේ. ඒවා මේ බිම තියලා වඳින්න බෑ. දැන් අපි දැකලා තියෙන සමහරු දහම් පොත බිමින් තියලා ඌන් වන්දනා කරනවා. එතකොට බිම තිබ්බේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලින් වදාළ ධර්මස්කන්ධෙනේ. ආන් ධර්මයට ගෞරවයක් නෑ. බණපද හරියට අහන්නේ නෑ. ඕවා කරලා කාටද හරි ගියේ? උන් වචන උපාසකයෝ අතින් කියවෙන, උපාසිකාව අතින් කියවෙන. දැන් බුදුරජාණන් වහන්සේ මනාව දේශනා කළාද නැද්ද ධර්මයේ? ස්වාක්ඛාතයි නේද? මුල මැදාග මනාව දේශනා කළා නම් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ අඩුපාඩු තියනවද? අඩුපාඩු නෑ. එහෙමනම් බුදුන්ට වැරදුනාද? වැරදුනේ නෑ. අපිට නිවැරදි කරන්න දේවල් තියනවද?
නෑ. මේ ධර්මය සන්දිිට්ටිකයිද නැද්ද. මේ ජීවිතයේ මත්දකින්න පුළුවන්. ඒමනම් කවුරුවරිකිවොත් මේ ජීවිතයේ නිවන්දකින්න බෑකෙන. ඒක ගෞරවයක්ද අගෞරවයක්ද ධර්මයට? හවා කොහෙ කොරන්නද දැන් කොහෙ චතුරාර්ය සත්‍යද? මේ කාලෙ කොහෙද මාර්ග පලලාබීන්? ඌව කොරන්න පුළුවන් වැඩද? කාලබීලා ඔහෙ ඉන්න නැතුව කියනවද නැද්ද අපේ අය? කියනවනේ. ගිහියෝ මෙහෙම කතා වෙන්නේ නැද්ද? කතා වෙනවා. සමහර ඉන්නේ අපේ බෞද්ධ කියලා නම තියෙන අය. අපායක් තියෙනවද කියලා කවුද දන්නේ? දිව්‍ය ලෝකේ යයිද කියලා කවුද දන්නේ? ඉන්නකම් කාලබීලා ජොලියේ ඉන්න ඕන. එන්ජොයි කරන්න ඕන. එහෙම කියන්නේ නැද්ද? කියනවා නේද? කාලබීලා ඉන්නේ නැතුව මොනවාට මේම වෙනවද මන් දකිනවා. ඕන් තරුණ ජෝඩුවක් බනහන්න යනවා. එතකොට අපේ අය මොකද අහන්නේ? මොකෝ පවුලේ ප්‍රශ්නයක්වත්. දැන් මේ තරුණ දෙන්නේ බණ අහනකොට අහනවා පවුලේ ප්‍රශ්නයක්ද මොකක් හරි අරුබුදයක්වත්ද කලකිරිලාද? දැන් මේ ගරහන්නේ මොකේටද? බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට. ගෞරවයක් නැත්තේ කුමකටද? බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට. දැන් බලන්නකෝ මිනිස්සු අහනවා පවුල් කැඩිලාද කලකිරිලාද? ඒකට බණ අහන්නේ කවුද? පවුල් කැඩිච්ච අය, කලකිරිච්ච අය, එපා වෙච්ච අය, යන්නේම නැති වෙච්ච අය, කොර කියාගන්න දෙයක් නැති අය. බණ අහන්නේ ඒ අයලු. එතකොට දැන් ඔය අපිට හම් වෙන සමහර උපාසක මහතුරු අපේ තරුණ තරුණියෝ කියනවා ස්වාමීනි අපි දෙන ටිකට එන්න දෙන්නේ අසපොට. අපිට එකට එන්න දෙන්නේ පන්සලට. අපි පන්සල් ගියොත් අහනවා මොකද මේ තරුණ කාලේ? ඔයාලට මොනවද කලකිරුනේ? පවුලේ පොඩි හරි ආරවුලක්වත්ද? එතකොට තරුණ වයසේ ධර්මය පුරුදු කරන්න එපා. එහෙමනම් ඒ ගරහන්නේ මොකේටද? ධර්මයටනේ. නෑ, බුදුරජාණන් දේශනා කළේ කොහොමද? වයසක මිනිස්සෙක් ඇවිල්ලා බුදුරජාණන් ශ්‍රී ළඟ කියනවනේ ස්වාමීනි මට කෙටියෙන් ධර්මය දේශනා කරන්න කියන. එතකොට බුදුරජාණන් ශ්‍රී අහනවා පින්වත 120ක් වෙච්ච ඔබට කෙටියෙන් කිව්වොත් මං තරුණයින්ට මොනවද කියන්න කියලා අහනවා. ඒ කියන්නේ තරුණයෝ තමයි හොඳටම අවබෝධ කරන්නේ, ප්‍රඥාවන්ත බව වැඩි. කියපු සෑනින් අවබෝධ වෙනවා, වහා වැටහෙනවා. ඒතර කවුරු හරි තරුණ කෙනෙක් ධර්මයට එනවා නම්, පුරුදු පුහුණු වෙනවා නම්, මොකක් හරි අවුලක්, පවුලේ අරුබුදයක්, ඒකයි ওই ධර්මේ පුරුදු කරන්නේ. කලකිරිලා, එපා වෙලා නේද? දැන් ඔන්න තරුණ වයසේ පැවිදි වුණාම ආනෝ, ඇයි පැවිදි වුනේ මෙච්චර ලස්සන ජීවිතයක් තියෙන එකේ? අපූර්වට ඉන්න එකේ මොකද පැවිදි වුනේ කියලා අහනවා. ඉදිකුටි නං ඒකේ තේරුම ලස්සන ජීවිතේ තියෙන අය පැවිදි වෙන්න හොඳ නෑ. නැති වෙච්ච, බැරි වෙච්ච, කර කියා ගන්න දෙයක් නැති වෙච්ච, යන්නේ නම් නැති වෙච්ච නේද? අර මිනිස්සු කියන්නේ හතර කේන්දරේම පාළු. එහෙමනේ කියන්නේ නේ. පැවිදි වෙනවා නම් එයාලා කොයි වගේද? හතර කේන්දරේම පාළුයි කියනවා. අපි කේන්දරේ විශ්වාස කරනවද නැද්ද කියන එක වෙනම කතාවක්. ඒත් ගමේ ගොඩේ එහෙම කතාවක් තියෙනවද නැද්ද? ඒ කියන්නේ මොකන්ද? හතර කේන්දරේම පාළු කියන්නේ කසාදයක් හරියන්නේ නැහැ. රසාවකුත් නැහැ. මොකුත්ම බෑ. යන්නේ නම්ම නැත්තම් මොකද කරන්නේ කියන්නේ? පැවිදි වෙන්න. හතර කේන්දරේම පාළු නල්ලු පැවිදි වෙන්න. ඉතින් එනම් මුතු කුඩෝල වඩම්මන්නේ, පාවඩවල වඩම්මන්නේ නේද? හතර කේන්දරේ පාළු නිසාද? ඇයි ගිහිය වඳින්නේ නං?
මොකුත්ම බැරි මෙලෝ දෙයක් නැති හතර කේන්ද්‍රියම පාළු අයට නෑ ඒ වැරදි කතාවක්. ඒ ගරහන්නේ මොකේටද? ධර්මයට. ඕවා පුරුදු කරන්න එපා, දැම්මම එපා, වයසට ගිහිල්ලා කරන්න ඕනේ, තරුණ කාලේ එපා. සමහරු කියනවානේ අසුම භාවනාව වඩන්න එපා කියලා තරුණ අයට. දීගේ කැඩිනවලු. එහෙම කියන මිනිස්සු ඉන්නවා. ගරහන්නේ මොකේටද? බුදුරජාණන්සේගේ ධර්මයට. අසුබේ වඩන්න එපාලු. එතකොට දීග කැඩෙනවලු. පවුල් කඩා කප්පල් වෙනවලු. භාවනා කරන්න එපා අම්මෝ, පවුල් කැඩෙනවලු. එතකොට මේ ගරහන්නේ මොකේටද? ගරහන්නේ බුදුරජාණන්සේ වදාළ ධර්මයට. අසුබ භාවනා වඩපම පවුල් කැඩෙන්නේ නැහැ, රාගය දුරු වෙනවා. භාවනා කරපුවම තාරුණ්‍යයට නරකක් වෙන්නේ නැහැ, තාරුණ්‍යෙ එන්නේ යහපත් වෙනවා. භාවනා කරපුවම පවුල් කැඩෙන්නේ නැහැ, කැඩිච්ච පවුලුත් හරියනවද නැහැ? හරියනවා නේද? භාවනා කරන්නේ, භාවනා කරපම් පවුල් කැඩෙන්නේ නැහැ. මිනිස්සු එහෙම කියනවද නැද්ද? කියන ඔය හැම කියමනකම අවසානයේ අගෞරවයටපත් වෙලා තියෙන මොකක්ද? ධර්මය. දැන් මේවා කියන්නේ කවුද? බෞද්ධයා. එයා කිව්ව ගමන් මොකද වෙන්නේ? ධර්මයට අගෞරව කළා වෙනවා. ධර්මයට යටහත් පැවතුම් නැති වුණා වෙනවා. එයා අතින් බුද්ධ ශාසනයම වෙනසෙනවද නැද්ද? බුද්ධ ශාසනයම වෙනසෙනවා. කවුරු හරි කිව්වොත් ඒ කාලේ පුළුවන් දැන් කාලේ බෑ කියලා. මොන නිවන්ද? එහෙම මිනිස්සුන්ගේ වචන නැද්ද? ඈ බීමෙහෙටලා ඉන්නවා මිසක් නිවන් දකින්න යනවා මෙතන. එහෙම කියනවද නැද්ද? මේ සමාජයේ ඇහෙන වචනනේ. එතකොට මේ ජීවිතේ බැයි නම්, මේ කාලේ බෑ කියනවා නම් ඒ ගැරහන්නේ මොකේටද? අකාලික බවට නේද? ඒ ධර්මයේ තියෙන ගුණයට නේද? අකාලිකයිනේ, සංදිට්ඨිකයිනේ. එදත් පුළුවන්, අදත් පුළුවන්, හේටත් පුළුවන්. කාටද? පුරුදු කරන අයට. පුරුදු කළොත් සැප ලැබෙන එකක්. කටපාඩම් වුණාට සැප ලැබෙන්නේ නෑනේ, පුරුදු කරන්න ඕනේ. පුරුදු කළොත් බැරිද? පුරුදු කළොත් පුළුවන්. එහෙනම් බුදුරජාණන්සේ දේශනා කරනවා, ධර්මයට අගෞරව කරනවා නම්, ධර්මයට යටහත් පහත් නැත්තම් භික්ෂුව හරි භික්ෂුණිය හරි උපාසකෙක් හරි උපාසිකාවක් හරි, ආන් එදාට බුදුරජාණන්සේගේ මේ ධර්මය මේ ලෝකෙන් අතුරු දහන් වෙන්න පටන් ගන්නවා. වැඩි ආයුෂ නෑ කියනවා, බොහෝ කල් පවතින්නේ නෑ කියනවා. එනම් පේන තැනේ හැටියට, පේන විදියට දැන් වැඩි කල් නෑනේ. බහුතරේ කතා වෙනවද නැද්ද මේවා? කීයෙන් කී දෙනාද ධර්මයට ගෞරව කරන්නේ? හරි, ඊළඟට බුදුරජාණන්සේ දේශනා කරනවා, පින්වත් කිම්බිල, භික්ෂුවක් භික්ෂුණියක් උපාසකෙක් උපාසිකාවක් සංඝයා කෙරෙහි අගෞරවයෙන් ඉන්නවා නම්, සංඝයා කෙරෙහි යටහත් පැවතුම් නැත්තම්, ආන් එදාට මේ ධර්මය, මේ සද්ධර්මය බොහෝ කලක් නොපවතින්නේය, වැඩි කල් පවතින්නේ නෑ කියන, සංඝයාට ගෞරවයක් නෑ කියන. මතකනේ, අවුරුදු 1000කට පස්සේ බුදුරජාණන්සේ පිරිනිවන් පාලා පොළොන්නර යුගයේ අවසානේ. මේ තිබුණනේ ගණින්නාංශලගේ යුගයක්නේ, සංඝයාට ගෞරව කරන්නේ නැති යුගයක්. සංඝයාව කෑලි කෑලි කපලා මරපු යුගයක්. ඉන්දියාව ඉඳලාපු කාලිංග මාග, ඒ සැරේ බුද්ධ ශාසනයම නැතිවෙන්න ඕන්න මෙන්න තැනට
ගෙනාවනේ. ඒ ගෙනාපු බමුණන්ගේ දහමෙන් කිව්වද නැද්ද? මෙන්න මෙහෙම එකක්. මොකද්ද? උදේ පාන්දර හාමුදුරු කෙනෙක් දැක්කොත් එදා දවසම ඉවරයි කියන මතයක් ගෙනාවද නැද්ද? ගෙනාවා. බෞද්ධයෝමද නැද්ද මේවා කිව්වේ? බෞද්ධයෝමයි නේද? ස්වාමීන් වහන්සේ කෙනෙක් දැක්කොත් දවසම ඉවරයි කිව්වා. හැබැයි අපි අහලා තියෙන ධර්මේ කොහොමද තියෙන්නේ? අනුත්තරීය සූත්‍රයේදී කොහොමද තියෙන්නේ? කෙනෙක් දැකීමෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න ඕන නම් එයා දකින්න ඕනේ මොනවද? ඇස් දෙකෙන් එක්ක බුදුරජාණන් වහන්සේව, එහෙම නැත්නම් ශ්‍රාවක සංඝරත්නය. එහෙනම් කවුරු හරි කිව්වොත් හාමුදුරු කෙනෙක් දැක්කොත් දවසම ඉවරයි කියලා, එතන සංඝයාට අගෞරව කළාද නැද්ද? අගෞරව කළා වෙනවා. යටහත් පැවතුම් නැහැ. බස් එකේ යනකොට සීට් එක දෙන්නේ නැත්තම් දත් මිටි කාලා පුපුර පුපුර බැන බැන දෙනවනම් සංඝයාට ගෞරවේ නැහැ. ස්වාමීන් වහන්සේට වන්දනා කරන්නේ නැත්තම් ස්වාමීන් වහන්සේලා එක්ක එකට එක කියනවා නම් ස්වාමීන් වහන්සේලාත් එක්ක ගහ බනා ගන්නවා නම් සංඝයාට පන්න පන්න ගහනවා නම් ඒ අය කාටද ගෞරව කරන්නේ නැත්තේ? සංඝයාටනේ. එහෙම දෙයක් භික්ෂුවක් අතින් හරි භික්ෂුණියක් අතින් හරි උපාසකෙක් අතින් හරි උපාසිකාවක් අතින් හරි වෙනකොට මේ සද්ධර්මය මේ ලෝකේ වැඩිකල් පවතින්නේ නෑ කියනවා. අතුරුදහන් වෙන්න පටන් ගන්නවා කියනවා. ඒකට අපි දැකලා නැද්ද? පැවිද්දන්ට අගෞරව කරන ඕනතරම් අවස්ථා දැකලා තියෙනවනේ. ඕනතරම් අපි දැකලා තියෙනවා. මේ දවස්වල සමහර රටවල්වල ස්වාමීන් වහන්සේලව මහපාරේ මරලා දාලානේ. ඒ රටෙන්ම දැන් බුද්ධ ශාසනය අතුරුදහන් වෙගෙන යනවද නැද්ද? ඒ රටවල් වලින් අතුරුදහන් වෙගෙන යano. එතකොට මේ දේශනාව හරිද වැරදිද? හරියටම හරි. භික්ෂුවක් භික්ෂුණියක් උපාසකෙක් උපාසිකාවක් සංඝයා කෙරෙහි ගෞරවයක් නැත්තම් යටහත් පැවතුම් නැත්තම් ආන් එදාට මේ ශ්‍රී සද්ධර්මයට බොහෝ කලක් මේ ලෝකෙ පවතින්න බෑ කියනවා. බොහෝ කලක් පවතින්න බෑ කියනවා. දැන් ගිහියෝයි පැවිද්දෝ එකළඟ එක සීට් එකේ ඉඳගෙන හිටියොත් එක සමාන ආසනවල ඉඳගන්න සංඝයාට දානෙ දෙනකොටම තව තව අයට දානෙ දෙනවා. ඒක ගැළපෙනවද? ගැළපෙන්නේ නෑ. එයාලා සුපටිපන්න නෑ. එයාලා උජුපටිපන්න ඥායපටිපන්න සාමීචිපටිපන්න නෑ. ගිහියෝ එක ආසනවල ඉඳගෙන කෑම ගන්න බෑ. එක වෙලාවේ දානෙ ගන්න බෑ. සංගයාට ගෙනාපු දානෙම එවලෙම ගිහියට දෙන්න බෑ. දෙනවනම් සංගයා පාවිච්චි කළාට පස්සේ. එහෙම නැතුනොත් එයාලත් සුබදීපන්න වෙන්න වෙනවා. උජුපටිපන්න ඥායපටිපන්න වෙන්න වෙනවා. සංගයාට පුදලා තමයි ළඟට. ගෙනාපු දානෙ ගිහියෝ ගත්තට කමක් නෑ. බුදුන්ට අග්‍රම කොටස ඊළඟ හොඳම කොටස සංඝයාට, ඊට පස්සේ ඉතුරු වෙන ටික ගිහියට. ස්වාමීන් වහන්සේලා අතහැරියට පස්සේ, අතහැරියට පස්සේ. එතකොට සංඝයාට ගෞරව නැති තාක් කල් කවදා හරි දවසක සංඝයාට අගෞරව වෙනවද? ආන් එදාට මේ ශ්‍රී සද්ධර්මය බොහෝ කලක් පවතින්නේ නැහැ කියනවා. ඉක්මනටම අතුරුදහන් වෙනවා කියනවා. පේන ඇහෙන තොරතුරුවට අනුව මොකද්ද හිතෙන්? පේන ඇහෙන තොරතුරු වලට අනුව මේ පින්වතුන්ට මොකද්ද හිතෙන්? මේ බුද්ධ ශාසනයට වැඩි ආයුෂ
නෑ අපි හිතන් ඉන්නවා 2500ක් තව කල් මේ බුද්ධ ශාසනේ පවතිනවා කියලා. ඒත් මේ දේශනාව එහෙම කියන්නේ නෑ. 2500ක කතාවක් නෑ මේකේ තියෙන්නේ. 2500 හෝ ඊට ඉස්සෙල්ලා හෝ කවදා හරි සංඝයාට අවගෞරව කරනවද? ස්වාමීන් වහන්සේලාට ගෞරව සම්මාන සත්කාර කරන්නේ නැද්ද? අගෞරව කරන්න පටන් ගන්නවද? එදාට බුද්ධ ශාසනේ මේ ශ්‍රී සද්ධර්මය මේ ලෝකෙන් අතුරුදහන් වෙන්න පටන් ගන්නවා කියලා. අතුරුදහන් වෙනවා කියන්නේ. ඊළඟ බුදුරජාණන්සේ දේශනා කරනවා පින්වත් මහා කිම්බිල, පින්වත් කිම්බිල භික්ෂුව, භික්ෂුණිය, උපාසක, උපාසිකා කියන මේ අය ශික්ෂාව කෙරෙහි ගෞරවයක් නැහැ කියනවා. සීලය කෙරෙහි ගෞරවයක් නැහැ කියනවා. යටහත් පැවතුම් නැහැ කියනවා. ආන් එදාටත් මේ බුද්ධ ශාසනේ මේ ශ්‍රී සද්ධර්මය බොහෝ කලක් පවතින්නේ නැති වෙන්නේ ඒක තමයි හේතුව කියනවා, ප්‍රත්‍ය කියනවා. දැන් කාලේ මිනිස් වේදේ කියනවද නැද්ද? මේ රස්සාවල් එක්ක කොහෙද සිල් රකින්නේ කියලා කියනවද නැද්ද? කියනවනේ. දැන් කාලේ සිල් රකින්නයි ජීවත් වෙන්නයි දෙකක් කරන්න බෑ කියලා කියන්නේ පිටරටවල මිනිස්සුද බෞද්ධයෝද? බෞද්ධයෝ කියන්නේ නේද? දැන් කාලේ ව රකින්න බෑ. පාටි එකට ගියාම ඉතින් කොහෙ රකින්නද සිල්පද? අපේ අයද නැද්ද මේම කියන්නේ? පිරිමිකම රැකගන්න නම්, පෞරුසේ රැකගන්න නම් චූටා බොණ්ඩ වේනම. මේම කියනවද නැද්ද අපේ මිනිස්සු? කියනවා. මේ මොකීටද ගෞරවේ නැත්තේ? සීලයට ගෞරවයක් නැහැ, ශික්ෂාවට ගෞරවයක් නැහැ නේද? සීල් සමාදම් වෙන අයට උච්චං කරන්නේ නැහැ. තරුණ ජෝඩුවක් විවාහ වෙච්ච අලුතම සීල් ගන්න ගියොත් 1000ක් ප්‍රශ්නද නැද්ද? 1000ක් ප්‍රශ්න. අනේ ඇයි බැඳපු අලුතම සීල් ගන්න යන්නේ? මොකක් හරි කලකිරුණාද? එහෙම නේද? දැන් අපින් අහනවානේ, ඔබ වහන්සේ ඇයි තරුණ කාලේ පැවිදි වුණේ කියලා. ඒ කියන්නේ තරුණ කාලේ සීල් ගන්න හොඳ නැහැ, වයසට ගිහිල්ලා තමයි සීල් ගන්න හොඳ කියලා නේද ඒකෙන් කියන්නේ? සමහරු කියන්නේ ඕවා කොහෙ කරන්නද මේ කාලේ, ඔය බැරිය රස්සාවල් කරලා හැම ඊවරලා හිමින් සැරේ. දැන් මේ ගෞරවේ නැත්තේ මොකේදද? සීලයට, ශික්ෂාවට නේද? අපි මිනිස්සු කියන්නේ සතෙක් දෙන්නෙක් මැරුවට අපාය යනවා එහෙම කියනවද නැද්ද? කියනවා. මොකීටද ගෞරව නැත්තේ? සීලයට. යටහත් පහත් බවක් නැහැ. මෙන්න මෙදා මොකද වෙන්නේ? ශ්‍රී සද්ධර්මය බොහෝ කලක් පවතින්නේ නැහැ කියනවා. මෙහෙම වෙනකොට ඉක්මනටම අතුරුදහන් වෙනවා කියනවා. වැඩි කල් පවතින්නේ නැහැ කියනවා. අපේ මිනිස්සු සීලයට ගෞරව කරනවද නැද්ද? සත්තු මරනවද නැද්ද? මරනවා. හොරකම් කරනවද නැද්ද? හොරකම් කරනවා. වැරදි කාම සේවනයේ බොරුව, මත්පැන් මද්‍රව්‍ය පානේ කෙරෙනවද නැද්ද? කෙරෙනවා. සීල ගෞරවේ තියෙනවද නැද්ද? නැහැ. දේශනාවේ හැටියට ඉක්මනටම බුද්ධ ශාසනේ ශ්‍රී සද්ධර්මයේ අතුරුදහන් වෙනවද නැද්ද? අතුරුදහන් වෙනවා. අබුද්දස්ස කාලේ ළඟයිද නැද්ද? ළඟයි. ප්‍රතිඵල නෙලාගත්තේ නැත්නම් අපේ ඇස් පනා පිටම බුද්ධ ශාසනය අහිමි වේද නැද්ද? අහිමි වෙයි. නිති පන්සිල් නැහනේ. පොයේට උපෝසතේ ගන්නෙ නැහනේ. පොයේට උපෝසතේ සමාදම් වෙන්නේ නැහනේ. බුදුරජාණන්සේ කොහොමද සීලය පැනෙව්වේ ගියට? නිති පන්සිල්, පොයේට උපෝසත සිල්. අපේ මිනිස්සු කොහොමද කියන්නේ? අනේ ඔයකොල්ල කාටද හරි ගියේ කියනවා. සිල් රැකලා කාටද හරි ගියේ කියනවා. මිනිස්සු කියන්නේ අර අපූර්වට හරක් මරාගෙන, සත්තු මරාගෙන,
අර අපූර්වට අරක්කු පෙරාගෙන ඉන්නේ. ඔය ඇසට හරි ගිහිල්ලා තියෙන්නේ. අපි මේ හැමදාම සිල් ගන්නවා දානමාන දෙනකොට අපිට මොකුත් වෙලා නෑ කියනවා. මේ අගෞරව කරන්නේ මොකේද දේවචන වලින්? සීලයට. නොකිය කියන්නේ සීල් රැක්කට වැඩක් නෑ. සත්තු මරණ අය දිනු වෙනවා, හොරකම් කරන අය දිනු වෙනවා, වැරදි වැඩ කරන අය දිනු වෙනවා, හොඳ වැඩ කරන අපි සීල් රකින්න අපි දිනු වෙන්නේ නෑ කියපු ගමන් එතන කියලා තියෙන මොකක්ද? සීලයට අගෞරව යන්නේ නෑ. එයාලට ලැබුණේ මොකක් නිසාද? සංසාරේ දීපු නිසා මේ සැරේ ලැබිලා. අපිට ලැබුණ නැත්තේ සංසාරේ නොදීපු නිසා අපිට ලැබුණේ නෑ. නැතුව සත්තු මරපු නිසා ලැබුණා නෙවෙයි, සත්තු මරපු නැති නිසා නොලැබුණා නෙවෙයි. සත්තු මරපු අයට ඉදිරියට විපාක ලැබෙනවද නැද්ද? ලැබෙනවා. නොමරපු ඔබට ඉදිරියට විපාක ලැබෙනවද නැද්ද? සැප විපාක ලැබෙනවා. එතකොට අපි විසින්ම නේද බුද්ධ ශාසනය මේ ලෝකෙන් අතුරුදහන් කරන්නේ? මේ ශ්‍රී සද්ධර්මය බොහෝ කලක් ලෝකෙ පවතින් නැති වෙන්න කටයුතු කරන්නේ කවුද එහෙනම්? අපිනේ. යකඩ දෙරන්නේ මොනවලින්? යකඩෙම හැදෙන මලකඩ වලින්. බාහිරින් නෙවෙයි, බාහිර සිද්ධියක් ඉඳා නෙවෙයි, යකඩේම හැදෙන මලකඩ නිසාමයි යකඩේ දෙරන්නේ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ නිසාමයි මේ බුද්ධ ශාසනයේ මනුස්ස ලෝකෙන් අතුරුදහන් වෙන්නේ. කිම්බිල සූත්‍රයේ දේශනාවේ තියෙන. එතකොට එහෙනම් සීලේට ගෞරවයක් නැත්තම් මේ ලෝකෙන් බුද්ධ ශාසනයේ අතුරුදහන් වෙනවා, ශ්‍රී සද්ධර්මයේ අතුරුදහන් වෙනවා. වැඩි කල් පවතින්නේ නැහැ. මේ යන තාලෙට අවුරුදු 10ක් 15ක්වත් තියෙයිද දන්නේ නැති තරමට අතිශය දරුණු වෙලාද නැත්? අවුරුදු 10ක් 15ක්වත් තියෙයිද දන්නේ නැහැ නේද? gedara budun wadinna welawak නැහැ. අර රූප පෙට්ටිය දිහා බලන් ඉන්න තරම් බුදුන් දිහා බලන් ඉන්නේ නැහැ. ඇහුවොත් වෙලාවක් නැහැ. සිල් ගන්න වෙලාවක් නැහැ. භාවනා කොල්ල කාටද හරි ගී අන් බුද්ධ ශාසනේ මේ ලෝකෙන් ඉක්මනටම අතුරුදහන් වෙයිද නැත්? අතුරුදහන් වෙනවා. මේ ශ්‍රී සද්ධර්මයේ ඉක්මනටම අතුරුදහන් වෙයිද නැත්? අතුරුදහන් වෙනවා. බුදුරජාණන් දේශනා කරනවා කිම්බිල. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කිම්බිල එකිනෙකා කෙරෙහි අගෞරවයෙන් යටහත් පැවතුම් නැතිව වාසය කරද්ද, කිම්බිල යම් හේකින් තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වදාළ කල්හි සද්ධර්මය බොහෝ කලක් පවතින්නේ නැත්තං ඒකට හේතුව මේකයි, ඒකට ප්‍රත්‍ය මේකයි. මොනවාද හේතුව ප්‍රත්‍ය? බුද්ධ ශාසනයේ බුදුරජාණන්සේගේ පිරිනිවන් පෑමෙන් පස්සේ බොහෝ කලක් නොපවතින්ට, ශ්‍රී සද්ධර්මයේ බොහෝ කලක් නොපවතින්ට හේතුව ප්‍රත්‍ය මොකද්ද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය නැති බව, ශ්‍රී සද්ධර්මයේ ගැන ගෞරවය නැති බව, ශ්‍රාවක සංඝ රත්නයේ කෙරෙහි ගෞරවය නැති බව, ශික්ෂාව කෙරෙහි ගෞරවය නැති බව, ඊළඟට එකිනෙකා කෙරෙහි අගෞරවයෙන් යටහත් පැවතුම් නැතිව වාසය කිරීම. එකිනෙකා කෙරෙහි කවුද එකිනෙකා? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ අය එකිනෙකා කෙරෙහි ගෞරව දක්වන්නේ නැහැ කියන. භික්ෂුව භික්ෂුව කෙරෙහි ගෞරව කරන්නේ නැහැ, භික්ෂුව භික්ෂුණියකට ගෞරව කරන්නේ නැහැ, ගිහියෝ ගිහියන්ට ගෞරව කරන්නේ නැහැ. එකිනෙකා කෙරෙහි ගෞරවයක්
නෑ කියනවා. ඇන කොටා ගන්නවා කියනවා. කා කොටා ගන්නවා කියනවා. රණ්ඩු සරුවල් වෙනවා කියනවා. භික්ෂුව භික්ෂුව ගැටලු ඇති කර ගන්නවා කියනවා. භික්ෂුණීන් භික්ෂුණීන් ගැටලු ඇති කර ගන්නවා කියනවා. ගිහියෝ ගිහියෝ ගැටලු ඇති කර ගන්නවා කියනවා. එකිනෙකා කෙරෙහි ගෞරවයෙන් වාසය කරන්නේ නෑ කියනවා. ආන් එතකොට මොකද වෙන්නේ? ශ්‍රී සද්ධර්මය බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් බොහෝ කලක් පවතින්නේ නෑ කියනවා. එහෙනම් අවුරුදු 2500ක් පවතීද? තවත් ඉස්සරහට. එහෙම එකක් මේ බුද්ධ දේශනාවේ නෑ. මේ දේශනාවේ නෑ එහෙම එකක්. වසර 2500ක් තව තියෙනවා. 5000ක් කල්. ඇයි 2500ක් ගෙවිලා තව 2500ක් ඉස්සරහට කියලා එකක් නෑ. 5000ක් කල් මේ බුද්ධ ශාසනයේ බුදු ලෝකේ තියෙනවා කියලා නෑ. බුදුරජාණන් දේශනා කළේ වසර කීයද? 1000යි. හොඳටම බබලන්නේ කොච්චර කාලයයිද? වසර 1000යි කියන. ඒකත් භික්ෂුණියට පැවිද්ද දීපු ගමන් 500ට අඩු වුණා කියන. මේ බුද්ධ ශාසනයේ අවුරුදු 1000යි පවතින්නේ කියන. හොඳටම බබලන්නේ. ඊට පස්සේ භික්ෂුණිය පැවිද්ද ඉල්ලුවානේ. භික්ෂුණියට පැවිද්ද දුන්නානේ. ඒ වෙලාවේ බුදුරජාණන් දේශනා කරන අවුරුදු 500කින් ආවුස අඩු වුණා කියන බුද්ධ ශාසනය. ඊට පස්සේ භික්ෂුණී අෂ්ටගරු ධර්ම පිළිගත්තනේ. ඒ නිසා ආයෙත් 500කින් වැඩි වුණා. 1000 බවටම පත් වුණා කියන. පොළොන්නර යුගෙන් පස්සේ මහරහත් යුගේ ඉවරයිද නැන්? ලංකාවේ පොළොන්නර යුගෙන් පස්සේ, ඒ කියන්නේ බුදුරජාණන් සේ පිරිනිවන් පාල අවුරුදු 1000කින් පස්සේ මහරහතන් වහන්සේලාගේ යුගය ඉවරයි. බබළුනේ නැහැ. බුද්ධ ශාසනයට දුෂ්කර කාලයක් ආවද නැන්? ආවා. දැන් බෑ. ඌ හරියන්නේ නැහැ. මෛත්‍රී බුදුන් දකින්න වෙනවා. ඊට මෙහා නිවන් දකින්න බෑ. අපි අතින් කියුණාද නැන්? කියුණානේ. ආං භික්ෂුව භික්ෂුණිය උපාසක උපාසිකා කියන මේ අය අපි හැමෝම බුදුරජාණන්සිට ගෞරව කරන්නේ නැත්තම්, ධර්මයට ගෞරව කරන්නේ නැත්තම්, සංඝයාට ගෞරව කරන්නේ නැත්තම්, ශික්ෂාවට සීලයට ගෞරව කරන්නේ නැත්තම්, ඊළඟට එකිනෙකා කෙරෙහි ප්‍රියෑසින් බලන්නේ නැත්තම්, අගෞරවයෙන් ඉන්නවනම්, එනකොට ගන්නවනම්, මේ ශ්‍රී සද්ධර්මය වැඩි කල නොගොස් මනුස්ස ලෝකෙන් අතුරුදහන් වෙනවා කිම්බිල කියලා බුදුරජාණන් වහන්සේ කිම්බිලයන් වහන්සේට දේශනා කළා. හොඳට තේරුණාද? බුද්ධ ශාසනේ ශ්‍රී සද්ධර්මය මේ ලෝකෙන් ඉක්මනටම නැති වෙන්න හේතු වෙන දේ, ප්‍රත්‍ය වෙන දේ තේරුණා නේද? කාරණා කීයද? පහයි. මොනවද කාරණා පහ? බුද්ධ ශාසනේ බුදුරජාණන්සේගේ ශ්‍රී සද්ධර්මය බුදුරජාණන්සේගේ පිරිනිවන් පෑමෙන් පස්සේ අතුරුදහන් වෙනවනම්, මේ ලෝකෙන් නැති වෙලා යනවනම්, ඒ මොන කාරණා හේතු කරගෙනද? භික්ෂුව භික්ෂුණිය උපාසකයා උපාසිකාව කියන මෙන්න මේ සිව්වණක් පිරිස යම් දවසක බුදුරජාණන්සේට අගෞරව කරනවාද, ධර්මයට අගෞරව කරනවාද, සංඝයාට අගෞරව කරනවාද, ශික්ෂාවට අගෞරව කරනවාද, එකිනෙකා එනකොට ගන්නවද, ගහමරා ගන්නවද, අගෞරවෙන් වාසය කරනවාද? ආං ඒක තමයි කිම්බිලය. මේ බුද්ධ ශාසනේ මේ ශ්‍රී සද්ධර්මය බොහෝ කලක් නොපවතින්ට ඉක්මනින් අතුරුදහන් වෙන්න හේතුව
ප්‍රත්‍ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ කිම්බිලයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, තථාගතයන් වහන්සේ පිරිනිවන් පාවදාළ කල්හි සද්ධර්මයේ බොහෝ කලක් පවතින්නේ නම්, දීර්ඝ කාලයක් පවතින්නේ නම්, එයට හේතුව මොකක්ද, ප්‍රත්‍ය මොකක්ද කියලා ඊළඟට උන් අහනවා. ඉස්සරෝම ඇහුවේ මොකද්ද? ඉස්සරෝම ඇහුවේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මේ ශ්‍රී සද්ධර්මයේ බොහෝ කලක් පවතින්නේ නැත්තම්, දීර්ඝ කාලයක් පවතින්නේ නැත්තම් ඒකට හේතුව ප්‍රත්‍ය මොකක්ද කියලා. දැන් අහනවා මොකද්ද? ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ශ්‍රී සද්ධර්මයේ බොහෝ කලක් පවතිනවා නම්, දීර්ඝ කාලයක් පවතිනවා නම්, ඒකට හේතුව වෙන්නේ මොකක්ද, ඒකට ප්‍රත්‍ය වෙන්නේ මොකක්ද කියලා කිම්බිලයන් වහන්සේ අහනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කිම්බිලය, මෙහිලා තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි භික්ෂුව, භික්ෂුණිය, උපාසක උපාසිකාවෝ කියන මේ සිව්වනක් පිරිස ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් වාසය කරනවා කියන. ඒ තාක් කල් ශ්‍රී සද්ධර්මය පවතිනවා කියන. බුදුරජාණන් ගැන ගෞරවයෙන් යම් තාක් කල් ඉන්නවද මේ සිව්වනක් පිරිස, ඒ තාක් කාලයක් මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ බබලනවා කියන. අතුරුදහන් වෙන්නේ නෑ කියන. කිම්බිලය, භික්ෂුව, භික්ෂුණිය, උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස ශ්‍රී සද්ධර්මයේ ගැන ගෞරවයෙන් ඉන්නවා නම්, යටහත් පහත් පැවතුම් තියෙනවා නම්, ඒ තාක් කාලයක් මේ ධර්මය අතුරුදහන් වෙන්නේ නෑ කියන. බොහෝ කලක් පවතිනවා කියන. කිම්බිලය, භික්ෂුව, භික්ෂුණිය, උපාසක උපාසිකා කියන මේ සිව්වනක් පිරිස සංඝයාට ගෞරවයෙන් වාසය කරන තාක් කල්, යටහත් පැවතුම් තියෙන තාක් කල් මේ ශ්‍රී සද්ධර්මය මේ ලෝකෙන් අතුරුදහන් වෙන්නේ නෑ කියන. බොහෝ කලක් පවතිනවා කියන. කිම්බිලය, සිව්වනක් පිරිස සීලය කෙරෙහි ගෞරවය තියෙනවා නම්, සීල ගෞරවයෙන් වාසය කරනවා නම්, නිති පන්සිල් රකින්නවා නම්, පොයේට උපෝසතේ සමාදන් වෙනවා නම්, ඉඳ හිට හෝ දසසිල් ගන්නවා නම්, සීල ගෞරවයෙන් යුක්තයි නම්, ආන් ඒ තාක් කාලයක් මේ ශ්‍රී සද්ධර්මයේ බබලනවා කියන. අතුරුදහන් වෙන්නේ නෑ කියන. බොහෝ කලක් පවතිනවා කියන. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා, මෙන්න මේ සිව්වනක් පිරිස මොකද වෙන්නේ? එකිනෙකා කෙරෙහි ගෞරවයෙන් ඉන්නවා නම්, එකිනෙකා කෙරෙහි යටහත් පැවතුම් තියෙනවා නම්, භික්ෂුව භික්ෂුවට, භික්ෂුව භික්ෂුණියට, භික්ෂුණිය භික්ෂුණියට, උපාසකයා උපාසකයාට, උපාසිකාව උපාසිකාවන්ට, එකිනෙකා එකිනෙකාට ගෞරවයෙන් ඉන්නවා නම්, ගෞරවයෙන් ඇසුරු කරනවා නම්, ඒතුවක් කල්, ඒ තාක් කල් මේ ශ්‍රී සද්ධර්මය බබලනවා කියන. ඒ ශ්‍රී සද්ධර්මය බොහෝ කල් පවතිනවා කියන. යම් කලෙක තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මේ බුද්ධ ශාසනයේ මේ ශ්‍රී සද්ධර්මය බොහෝ කලක් මේ මනුස්ස ලෝකේ පවතිනවා නම්, මේ ලෝකේ බොහෝ කලක් බුද්ධ ශාසනයේ පවතිනවා නම්, ඒකට හේතුව වෙන්නේ මේක, ඒකට ප්‍රත්‍ය වෙන්නේ මෙයයි කියලා බුදුරජාණන් දේශනා කරනවා. එහෙනම් මේ දේශනාවේ නේ අවුරුදු 5000ක් කල් තියෙනවා.
තව 2500යි කියලා එකක් නේ මේ දේශනාවේ තියෙන්නේ. මෙන්න මේ කාරණා පහ වුණොත් ඉක්මනටම මේ ශ්‍රද්ධාධර්මයේ අතුරුදහන් වෙනවා. මෙන්න මේ කාරණා පහ සිද්ධ වුණොත් බොහෝ කලක් මේ ශ්‍රී සද්ධර්මයේ තියෙනවා. එහෙනම් මේ බුද්ධ ශාසනේ මනුස්ස ලෝකෙන් අතුරුදහන් වෙනවා නම් ඒකට වග කියන්නේ කවුද? භික්ෂුව, භික්ෂුණිය, උපාසකයා, උපාසිකාව කියන මේ වර්ගයේ හතර දෙනා නෙවෙයි. මේ සිව්වණක් පිරිස නෙවෙයි. මේ සිව්වණක් පිරිස බුදුරජාණන්සේ දේශනා කරනවා යකඩ දිරන්නේ මොන වලින්? යකඩෙම හැදෙන මලකඩ වලින්. බුද්ධ ශාසනය අතුරුදහන් වෙන්නේ කවුරු අතින්ද? බුද්ධ ශාසනය විනාශ වෙන්නේ කවුරු අතින්ද? බුද්ධ ශාසනයේම ඉන්න සිව්වණක් පිරිස අතින්. ඇයි? අන් අය අගෞරව කළත් නැතත් භික්ෂුව භික්ෂුණිය උපාසක උපාසිකාව ගෞරව කරනවා නම් අනික් අය ගෞරව කළත් නැතත් බුදුරජාණන් වහන්සේට ධර්මයට සංඝයාට ඒ වගේම සීලයට එකිනෙකා කෙරෙහි ගෞරවයක් තියෙනවා නම් ඒ තාක් කාලයක් මේ බුද්ධ ශාසනේ පවතිනවා කියනවා. ශ්‍රද්ධාර්මය පවතිනවා කියනවා. හැබැයි භික්ෂුව භික්ෂුණිය උපාසක උපාසිකා කියන මේ සිව්වන පිරිස බුදුරජාණන් වහන්සේට අගෞරවයක් කරනවා නම් ධර්මයට අගෞරව කරනවා නම් සංඝයාට අගෞරව කරනවා නම් සීලයට අගෞරව කරනවා නම් එකිනෙකා කෙරෙහි අගෞරවයෙන් වාසය කරනවා නම් ගිහියෝ පැවිද්දන්ට බයිනෝ. ගිහියෝ පැවිද්දෝ අතර ගැටුම් ඇති වෙනවා. ආන් එහෙම වෙනවා නම් බොහෝ කල් මේ බුද්ධ ශාසනේ පවතින්නේ නැහැ කියනවා. ඊළඟට වැඩි කල් පවතින්නේ නැහැ කියනවා මේ ශ්‍රී සද්ධර්මය. එහෙමනම් පින්වත්නි මේ බුද්ධ ශාසනේ මනුලොවින් අතුරුදහන් වෙන එකට වග කියන්නේ කවුද? බෞද්ධ කියන පිරිසම තමයි කියලා බුද්ධ දේශනාවේ තියෙනවද නැත්? කිම්බිල සූත්‍රයේදී බුදුරජාණන් සේදී දේශනා කරනවා. එහෙමනම් වගකීම කවුරු අතේද? බෞද්ධ යාතේනේ. අන් අයට බැනලා හරියනවද? වෙන වෙන කාටවත් මේ බුද්ධ ශාසනය මනුලොවින් අතුරුදහන් කළ හැකිද? අතුරුදහන් කරන්න බෑ. මනුස්ස ලෝකෙන් අතුරුදහන් වුණොත් දිව්‍ය ලෝකෙ තියෙයිද? නෑනේ. ඇයි? බුද්ධං සරණං ගච්ඡාමි කිව්වට, ධම්මං සරණං ගච්ඡාමි කිව්වට දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ සංඝං සරණං ගච්ඡාමි කියන්න වෙන්නේ නෑනේ. මනුස්ස ලෝකෙන් පැවිද්ද අතුරුදහන් වෙච්ච ගමන් මුළු බුද්ධ ශාසනයෙම අවසන් වෙනවා. ඇයි? සංඝයා නෑනේ. තිසරණේ නෑ. සීලය බණ ගැන කියලා දෙන්න කෙනෙක් නෑ. තිසරණේ නැති නිසා සෝතාපත්ත්‍යංග අඩු වෙනකොට සෝතාපන්න වෙන්නේ නෑ. මේ බුද්ධ ශාසනය මේ ලෝකේ නැති වෙලා යනවා. අතුරුදහන් වෙනවා. කවුද වග කියන්නේ? වග කියන්න ඕනේ අපි අපිම නේ. බුදුරජාණන් වහන්සේට පිරිනිවන් පෑම් තුනක් තියෙනවා. පළවෙනි එක නේරංජරා ගංගාසබඩ වජිරාසනේ ළඟදි සිද්ධ වුණා. මීට අවුරුදු 2606කට ඉස්සරලා. ඒ මොන පරිණිරවාණයද? කෙලෙස් පරිණිරවාණය. දෙවෙනි පරිණිරවාණයත් සිද්ධ වුණා කුසිනාරාවේ උපවර්තන ශාල උයනේදී. ඒ මොන පරිණිරවාණයද? ස්කන්ධ පරිණිරවාණය. තුන්වෙනි පරිනිර්වාණය තාම සිද්ධ වෙලා නැහැ. ඒ මොකක්ද? ධාතු පරිනිර්වාණය. ඒක සිද්ධ වෙනවා කවද්දටද? මෙන්න මේ වැඩේ වෙච්ච දවසට. මෙන්න මේ දේ වෙන දවසට බුදුරජාණන් වහන්සේට ධර්මයට සංඝයාට සීලයට එකිනෙකා කෙරෙහි ගෞරවය නැති වෙනවාද?
එදාට මේ ලෝකෙම තියෙන ධාතුන් වහන්සේලා රුවන්වැලි මහා සෑයට එකතු වෙනවා කියන්නේ. එකතු වෙලා පැදකුණු කරනකොට තුන් වටක් රුවන්වැලි සෑය ගර්භයේ තියෙන ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් ධාතු එළියට වැඩම කරනවා කියනවා. ඒ සියලු ධාතුන් වහන්සේලා අහසට පැන නැගලා මොකද වෙන්නේ? නාගදීපෙට වැඩම කරනවා කියනවා. නාගදීපෙට වැඩම කරලා ඒ මණික් පුටුවේ ධාතුන් වහන්සේලා වැඩ ඉඳලා මණික් පුටුවත් එක්කම නේරංජරා ගගාසබඩ වජිරාසන පිම්බිමට ආපහු අහසින් වඩිනවා කියනවා. අහසින් වැඩලා මොකද වෙන්නේ? අහසින් වැඩලා ආයේ වජිරාසනේ ළඟ තැම්පත් වෙනවා කියනවා. එතකොට ඒ වජිරාසනයත් ආපහු මහ පොළොවෙන් මතු වෙනවා කියනවා. ඒ වජිරාසනේ මත ඒ තැන බුදුරජාණන්සේගේ ශරීරයේ ධාතු පීඨනවා කියනවා. ආයේ දෙතිස් මහා පුරුෂ ලකුණින් සුසැදි බුද්ධ කායක් මැවෙනවා කියනවා. යමා මහ පෙළහර පාලා ඒ බුද්ධ කාය අලුත් නැතුව දැලිත් නැතුව කපුරු පිච්චෙනවා වගේ ධාතුන් වහන්සේලා දැවිලා ඉවර වෙනවා කියනවා. ආන් එදාට අබුද්දස කාලේ පටන් ගන්නවා මේ බුද්ධ ශාසනයේ මේ මනුලොවින් අතුරුදහන් වෙනවා. ධාතු පරිනිර්වාණය ළඟයිද නැද්ද? ධාතු පරිනිර්වාණය ළඟ බව වටපිට බලන අපට රටතොට ගැන ඇහෙනකොට තේරෙනවද නැද්ද? තේරෙනවනේ. ධාතු පරිනිර්වාණය ළඟ ළඟම එනවා. ඊට ඉස්සරලා අප්‍රමාදී වෙලා අපි අපිට යමක් කරගත්තේ නැත්නම් අපි හැමෝටම වැඩ වරදිනවා. ධාතු පරිනිර්වාණයට ඉස්සරලා සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන ප්‍රහාණය කරගන්න බැරි වුණොත් සෝතාපන්න නොවි අපි මරණයට පත් වෙනවා. සෝතාපන්න නොවුනොත් සතර අපාය හරහා යන්න වෙනවා. සතර අපාය හරහා යන්න වුනොත් අපිට මේ ජීවිතේ ආයේ දුකෙන් දුකටම පත් වෙන්න වෙනවා. එහෙනම් වැඩි කල් නෑ, ටික දොහයිනේ. ඉක්මනටම මොනවාරි කරන්න වෙනවද නැත්? හැබැයි හදිස්සි වෙලා වැඩ වරද්දා ගන්නවා එහෙම නෙවෙයි. අප්‍රමාදී වෙන්නයි කියන්නේ, හදිස්සි වෙන්න නෙවෙයි, අප්‍රමාදී වෙන්න ඕනේ. මේ බුද්ධ ශාසනයේ මනුලොවින් අතුරු දහන් වෙන්න ඉස්සරලා ඉක්මන් කරන්න ඕනේ. එහෙනම් ආයේ මනුස්ස ලෝකේනකොට ධාතු පිරිනිවන් පාලා තිබුණොත් අපි අනතුරේද නැද්ද? ආයේනකොට අනතුරේනේ. එහෙනම් ආය වතාවක් අපිට නෑ. මේ සමහර විට අපිට ලැබෙන අවසන් අවස්ථාව ගෞතම බුද්ධ ශාසනයෙන් ඵල නෙලන්ටනේ. ඔබ සියලු දෙනාටම මේ ගෞතම බුද්ධ ශාසනයේම අමා මහ නිවනින් සැනසෙන්න රැස් කළපින් ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු.